ඉකොනොමි නෙක්ස්ට් එකට මොකද්ද දෙන උත්තරේ අයියෝ ඕක සිම්පල් අපට එක ගෙවා ගන්න පුළුවන් මේක ආ ගන්න රෙඩි ඇඳගෙනද මෙතන ඉන්නේ කියලා කියන්න වර්ධන වේගය පුළුවන් තරම් මේ ටැක්ස් ගහලා වර්ධන වේගය වැඩි කරගන්න බෑ සමහර කට ඒක තේරෙන්නේ නැහැ ඒ නිසා තමයි ඒක කියන කෑ ගන්න ඒගොල්ලෝ හිතනවා ටැක්ස් ගහන්න මේ රජයේ ආදායම වැඩි වෙයි කියලා එහෙමයි මෙතන කියලා තියෙන කිසිසේත් පෞද්ගලික කරණයට ලක් කරන්නේ නැත කියලා කිව්වම දැන් වෙනකොට තමුන්නාන්සලා කියන්නේ තමුන්නාන්සලාගේ වරම මොකද්ද තමුන්නාන්සලා සදාචාර අයිතියක් නැහැ රටේ අර්බුදයක් විනිමේ අර්බුදයක් ඇති කරලා අපේ දේපල ටික විකුණනවා වරාය නගරයේ චීනයට දුන්නා ගාලු මෝද රාක්කර තුනක් ආපු ගමන් චීනයට වික්කා එතකොට සෙලෙන්ඩිවා කම්පැනි හදලා ඊයේ පෙරේද පත්‍රයේ හෙඩ්ලයින් එකේ මොකද්ද දාන්නේ ඔමාන් රජයට නැත්තම් කටාර් රජයට අපේ එයාර්ෆෝස් හෙඩ්කෝටර්ස් එක උපදෙස් දෙන එක කිසි වැරද්දක් නැහැ උපදේශ දෙනකොට සමහරක් වෙලාවට ඒ අයගේ තියෙන එකම එක උපදේශයයි යන්න IMF ළඟට මෙතන විකල්ප තියෙනවා අපි ඒ විකල්ප දැන් දිනපතාම අපි ඒව ක්‍රියාත්මක කරනවා රෙඩි ඇඳගෙනද මේවා කතා කරන්නේ එතකොට ඔබතුමාගේ කාලය අවසන් ලංකා ධනමේ වෙස් කෝස් බලාගාරය ඇමරිකාවට දෙනවා ඔබතුමාලගේ රෙදි ඇඳිල්ලකට කතා කරන්නේ හම්බන්තොට වරාය අවුරුදු 198කට දෙනකොට ඔබතුමා රෙදි ඇඳගෙන හිටියේ The news reporter අපි සමහරකට තේරුම් ගන්නට ඕනේ ලෙඩේ කියන්න පුළුවන් මිනිස්සු ඉන්නවා ලෙඩේට බේත් දෙන්න ඒ අයට තේරෙන්නේ නැති බවත් අපි තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා මම අද කතා කරන්න හිතුවේ මේ බොහෝ දිනක් කතා කරන මේ ණය පිළිබඳව. ණය පිළිබඳව කතා කරලා ණය අපිට ගෙවා ගන්න බැරි වෙයි 2020 ණය ගෙවා ගන්න බැහැයි කියලා බොහෝ දිනක් කිව්වා. ඒගොල්ලෝ බොහොම සතුටෙන් හිටියා මම හිතන්නේ 2020 ගෙවා ගන්න බැරි වෙයි කියලා. ඒ සතුට ගිලිහි ගියා. ඊට පස්සේ කිව්වා නෑ නෑ 2020 නෙමෙයි 2021 දී ගෙවන්න බැරි වෙනවායි කියලා ඒකත් පුන පුනා බලාගෙන හිටියා දැන් ඒකත් වෙන්න නැති බව තේරුණා ඊට පස්සේ දැන් කියනවා නෑ නෑ 2022 හරි 23 හරි වෙයි කියලා අපි ඒ සිහිනෙත් බොළඳ කරන්න බලාපොරොත්තු වෙනවා ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි මෙතනදී අපිට තේරුම් ගත යුතු දේ තමයි අපේ රටේ ණයබරතාවය 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට බාර ගන්න අවස්ථාවේදී 91%ක් හැටියට තමයි තිබුණේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට. අපි ක්‍රමක්‍රමේ ඒක අඩු කරගත්තා 71 දක්වා. සමහරක් අවේ ලෙඩේ කියන අයට ඕක තේරෙන්නේ නැහැ. ලෙඩේ කියන අයට ඒව තේරෙන්නෙත් නැහැ, දැනුම් ගන්නෙත් නැහැ. සමහරට දැනගත්තත් කටවහගෙන ඉන්නවත් ඇති. ඒනොට ඒක සිදු වුණා. ඒ සිදු වෙනවත් එක්කම කරුණු කීපයක් සිදු වුණා. ඒ තමයි රටේ විදේශීය ණයබරතාවය එක කාලයක තිබුණ 2004 දී තිබුණ 48% පමණ ප්‍රමාණයක් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට ඒක අඩු වුණා 30% දක්වා 30% දක්වා විදේශ ණය අඩු වුණා ඒත් එක්කම රටේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය බරතාවයේ 72% දක්වා අඩු වුණා ඒත් එක්කම ස්වෛරිය බැඳුම් කරගෙන කතා කරපු නිසා මම කියන්නට අවශ්‍යයි ස්වෛරිය බැඳුම් කර ප්‍රමාණය ඒ කාලේ බිලියන 5යි බිලියන 5 දළ දේශීය නිෂ්පාදිතයේ බිලියන 80ක් වුණාම ප්‍රතිශතයක් හැටියට තිබුණේ 6.25ක් 6.25ක රිස්ක් එකක් ඒ කාලේ අපේ රටේ ආර්ථිකයට උහුලන්න පුළුවන් රිස්ක් එකක් ඉතින් ඒ නිසා තමයි ඒ කාලේ ඒ විදිහට සිදුුනේ අනිකුත් සියලුම ණය බරතාවය සියලුම ණය අනිකුත් අංශ වලින් ගත්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 19යි ඇමරිකානු ඩොලර් බිලියන 19ක් අනිකුත් සියලුම අංශ වලින් ස්වෛරිය බඳුම් කරවලින් ඩොලර් බිලියන 75යි සම්පූර්ණ බිලියන 24යි ඒ කාලේ වෙනකොට අපි ආර්ථිකය වර්ධනය කෙරුවා බිලියන 24 තිබිච්ච ආර්ථිකය බිලියන 80 දක්වා වර්ධනය කෙරුවා රුපියල ස්ථාවර කෙරුවා ඒත් එක්කම ඉන්ට්‍රස්ට් රේට්ස් පොලි අනුපාතය ක්‍රමක්‍රමයෙන් අඩු කරගන්න බලත් අපිට පුළුවන් වුණා 2019 වෙනකොට මොකද උනේ 2019 වෙනකොට මේ සියලුම අය ඒ පාර්ෂයන් දැන් මේ ටිසින් කතා කරපු පාර්ෂය දෙකම මම හිතන්නේ ඒකට හවුල් වෙච්ච කණ්ඩායම් ඒ අය ණය බරතාවය වැඩි කරගත්ත ඇමරිකානු ඩොලර් 35 දක්වා 24 තිබිච්ච ඇමරිකානු ඩොලර් බිලියන 24 තිබිච්ච ණය බරතාවය 35 දක්වා වැඩි කරගත්තා ඒත් එක්කම දළ දේශීය නිෂ්පාදිතය වැඩි කර ගන්න පුළුවන් වුණේ ඇමරිකානු ඩොලර් බිලියන 80 සිට 84 දක්වා පමණයි. එතකොට උනේ ගරුක නියෝජ්‍ය කතානායකතුමනි ඒ ණය බරතාවය විශේෂයෙන්ම ස්වෛරී බැඳුම් කර පෙළ තිබිච්ච ණය බරතාවය වැඩි වුණා 18% දක්වා. 6.2 තිබිච්ච
ස්වෛරීය බඳුම් කරවල තිබිච්ච ණයබරතාවය 18 දක්වා වැඩි වුණා. පොලි අනුපාතය වැඩි කරගත්ත 7.8 දක්වා 5.8 තිබිච්ච පොලි අනුපාතය ඒ හරහා බිලියන 1ක පමණ වැඩිපුර මුදලක් ඩොලර් වලින් රටේ ණය සර්විසින් හැටියට ණය මේ ණය මේ ගෙවීම සඳහා අවුරුද්දකට ගෙවන්නට සිදු වුණා. ඒත් එක්කම අපිට ඒකෙන් සිදු අපිට ලබා අපිට ලබාගත හැකි පාඩම තමයි ගරු නියෝජක කතාදාගෙන දලදේශ නිෂ්පාදිතය වැඩි නොකරගෙන ණය බරතාවය වැඩි කරගත්තොත් වෙන්නේ රිස්ක් එක අවදානම තවදුරටත් සෑහෙන කොටසකට වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මේ தත්වය තමයි අපි 2019 අග වෙනකොට බාරගත්තේ. අපි බාර ගන්නකොට අපි දන්නවා මේ தත්වය තියෙනවා කියලා. ඒ දැනගෙන තමයි අපිට සිදු වුණේ අලුත් විදියට හිතලා මේ ක්‍රමවේදය වෙනස් කරලා අපි මේ රටේ ඉදිරියට ගෙන යන්නට කටයුතු කරන්න සිදු වුණා. එහෙමනම් අපිට කරන්න තිබිච්ච දේ තමයි වර්ධන වේගය නැවත වැඩි කරගන්නට ඕනේ. වර්ධන වේගය පුළුවන් තරම් මේ ටැක්ස් ගහලා වර්ධන වේගය වැඩි කරගන්න බෑ. සමහර කාරට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒක ගැන කෑ ගහන්නේ. ඒගොල්ලෝ හිතනවා ටැක්ස් ගහන්න මේ රජයේ ආදායම වැඩි වෙයි කියලා. රජයේ ආදායම වැඩි වුණාට ගරු නියෝජ්‍ය කතානායකතුමනි අනිත් පැත්තෙන් පොලිය අනුපාතය වැඩි වෙලා පොලියේ වියදම වැඩි වෙනවා නම් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඒව ගැන දන්න නිසා අපිට පුළුවන් වුණා ඒ ටැක්සස් අඩු කරලා නැවත වරක් වර්ධනය ඇති කරන්න. ඒ වුණාට අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණා. කොවිඩ් වසංගතය ඇවිල්ලා අපිට 2020 මාර්තු මාසේ ඉඳලා රට වහන සිදු වුණා. රට දවස් 66ක් අපි වැහුවා. ඉතින් ඒ නිසා ඒ කාලය තුලදී සෑහෙන පීඩනයකට අපිට යොමු වෙන්නට සිදු වුණා. එතකොට අපේ රටේ ස්වෛරීය බැඳුම් කර බිලියන 10ක් අවුරුදු 5 තුලදී නිකුත් කිරීම නිසා අපේ රටේ තිබිච්ච සංචිත ප්‍රමාණය හරිනම් තීනට තිබුණේ බිලියන 18ක්වත් අඩුම තරමේ 20ක් තීනක් තිබුණා 18ක්වත් තීනට තිබුණා. මම මහ බැංකු අධිපතිවරයා හැටියට නික්ම වෙලා යනකොට 2014 අග වෙනකොට ඒ කාලේ රටේ තිබිච්ච සංචිත ප්‍රමාණය ගරු නියෝජ්‍ය කතානායකතුමනි බිලියන 8.2 ඩොලර් වලින් ඒක අඩු වෙලා තමයි අපිට බාර දුන්නේ බිලියන 7.5ක් හැටියට. එතකොට ඒ කියන්නේ 10ක් ණයට අරගෙන තිබිච්ච 8ත් එකතු කරගත්තා 18ක් තියෙනවනේ තන ලබා දුන්නේ හතමාරක් පමණයි. ඉතින් ඒ නිසා අපිට යම් කිසි පීඩනයක් තිබුණා. ඒ පීඩනයක් තිබුණා. ඉතින් ඒක මේ කවුරු හරි කෑගාලා කියන්න ඕනේ නැහැ. 21 අග වෙනකොට අපේ රටේ සංචාරක ක්ෂේත්‍රය නැවත අපි ඉදි කර ගන්න බලාපොරොත්තු වෙනවා. එන්නත් එහෙම ගහලා ඒව කෙරුවට පස්සේ අපිට පුළුවන් වේවි නැවතවර සංචාරක ක්ෂේත්‍රය තවදුරට වර්ධනය කර ගන්න. එහෙම වෙනකොට අලුතෙන් මුදල් මේ රටට ගලා එන නිසා අපිට පුළුවන් වෙනවා ඒ තත්වයෙන් අපිට මගහරවගෙන ඉදිරියට යන්න. මම දන්නවා තවත් අය අපිට උපදෙස් දෙනවා. උපදෙස් දෙන එක කිසි වරද්දක් නැහැ. උපදෙස් දෙනකොට සමහරක් වෙලාවට ඒ අයගේ තියෙන එකම එක උපදෙසයි. යන්න IMF ළඟට. ඒක තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ IMF එකට යන එක විතරක් නෙමෙයි කියලා තියෙන විකල්පේ. තව විකල්ප තියෙනවා. IMF එකට යන්නේ සමහරක් වෙලාවට වෙන විකල්පයක් නැතිකොට. මෙතන විකල්ප තියෙනවා. අපි ඒ විකල්ප දැන් දිනපතාම අපි ඒව ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කිරීම තුළින් අපේ ආර්ථිකයේ තවදුරටත් වර්ධනය වෙන බව අපි දන්නවා. ආර්ථික වර්ධන වේගය මේ අවුරුද්දේදී අපි හිතන්නේ 5%ක පමණ වර්ධන වේගයක් මේ අවුරුද්ද අපිට ඇති කර ගන්න පුළුවන් වෙනවා. එන අවුරුද්ද ඊටත් වඩා වර්ධන වේගයක් අපිට ඇති කර ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා කිසිම කෙනෙක් බයක් සැකක් තියාගන්න අවශ්‍ය නැහැ ගරු කතානායකතුමනි. මේ රටේ අර්බුදයක් ඇති වෙයි කියලා එහෙම බලාපොරොත්තුෙන් ඉන්න අයට ඒ සීනත් නැති වෙලා යනවා කියන එකත් මතක් කරලා දෙමින් ඔබතුමා මට මේ කාලය ලබා දීම ගැන මෙතන තමයි ආණ්ඩුව කරපු පළමු වරද. අවුරුදු 1.5ක් තිස්සේ තමන්ගේ අපේ තිබුණු ප්‍රතිපාදන එන්නත ලබා ගැනීමට මේ වසංගතය පාලනය කරන්නට පාවිච්චි කරන්නේ නැතුව මොකද්ද කරේ? ගුවන් පාලම් ගහන්නට මුල්ගල් තියලා කෝටි ගානක මුදල් ණය අරගෙන කෆිර් ගුවන් යානා ඩොලර් මිලියන 50ක් වියදම් කරලා ඒකට යුද්ධයක් නැති කාලේ ඒ වගේම ටැංකි කීපයක් හදන්න අපරාධ සල්ලි කෝටි ගානක් වෙන් කරන්නට කටයුතු කරා. හැබැයි මේ රටේ මිනිස්සු ඒ වසංගතේ මැරෙද්දි ඒ එන්නත ගේන්නට ආණ්ඩුවට අවුරුදු 1.5කට බැරි වුණ එක මහා කනගාටුවක්. මේකෙන් පාඩමක් ඉගෙන ගන්න මේ අය දැනගන්න ඕනේ කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. මහ බැංකුව ගත්තම ගරු මන්ත්‍රීතුමනි, මහ බැංකුව හරිනම් රටේ ආර්ථිකයට සුක්කානමක් වගේ.
ඒ සුක්කානම තමයි රටේ ආර්ථික යන දිශාව හරියට තීරණය කරන්නේ. හැබැයි සාමාන්‍යයෙන් සුක්කානම කැරෙන පැත්තට තමයි රෝද හැරෙන්නේ නැත්තම් කැරකෙන්නේ. අවාසනාවකට අපේ රටේ තියෙන තත්ත්වය මත රෝද කැරගෙන පැත්තට තමයි සුක්කානම කැරකෙන්නේ. මොකද ආණ්ඩුව කියන දේ තමයි මහ බැංකුව කරන්ට යන්නේ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. මේ ආණ්ඩුව කරපු දෙවනි වරද පළවෙනි එක එන්නත වෙලාවට දුන්නේ නැහැ. දෙවනි ප්‍රශ්නය තමයි ආණ්ඩුව බලයට ආපු ගමන් පළමුවෙන්ම රාජ්‍ය ආදායම කපා හැරියා. බදු ආදායම් සම්පූර්ණයෙන්ම කපා හැරියා. පේයි ටැක්ස් එක ලක්ෂ 3-4ක් බදු ගෙවන අයගේ බදු නැති කරා. ඒ වගේම ලොකු සමාගම් සුපිරි සමාගම් කෝටි ගාණක් උපයන සමාගම් වල බදු අඩු කරා. අඩු කරලා රජයට වසරකට ගිය වසරේ කෝටි 60,000ක පාඩුවක් ඇති කරලා දැම්මා. කෝටි 60,000ක්. ඊට පස්සේ ඒකෙන් වැට් වලින්ම කෝටි 30,000ක්. වැට් බද්දෙන් කෝටි 30,000ක්. එතකොට සමස්තයක් වශයෙන් වැට් බද්ද අඩු වුණේ 140කින්. වැට් බඩු 140කින් අඩු වුණා නම් ඒකට සාපේක්ෂව බඩු මිල 140කින් අඩු වෙන්න ඕනේ. ඒ වාසිය මිනිසුන්ගේ සාක්කුවට යන්න ඕනේ. හැබැයි තම සතේකින් කිසි දෙයක් අඩු වුණේ නැහැ, වැඩි වුණා. එතකොට ඒ වාසිය කෝටි 30,000 වාසිය කාටද ගියේ? වෙළඳුන්ට, ගජමිතුරුන්ට, එහෙම නැත්නම් අතරමැදියන්ට. ඒක තමයි ලොකුම වැරද්ද. එතකොට ඒ වෙලාවේදී ඒ කරපු දෙවනි වරද මේ ආණ්ඩුව ඒ වෙනකොටවත් මහ බැංකුව හරි උපදෙස් දුන්නේ නැහැ. අද පවතින විදේශ විනිමය අර්බුදය ආරම්භය ඔතන. මේ රටේ විදේශ විනිමය බංකොලොත් වීමේ ප්‍රශ්නය පටන් ගන්න ඔතනින්. මොකද ජාත්‍යන්තරයේ තියෙන ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනක්ම ශ්‍රී ලංකාව කෙලින්ම ඩවුන්ග්‍රේඩ් කරා. පහත දැම්මුවා. දාපු ගමන් අපේ රටට පිට රටින් ගිහිල්ලා ගන්න පුළුවන් ණය අපි කෙරේ තිබුණ විශ්වාසය ජාත්‍යන්තරය තුල නැති වුණා. ඒකෙන් තමයි රුපියල වැටෙන්න පටන් ගත්තේ. ඒ වගකීම මහ බැංකුවත් ගන්න ඕනේ. ඉතින් මේකේ මහ බැංකුව මේ වෙලාවේදී නිහඬව හිටියා. මහ බැංකුව මේ තේරෙන්නේ නැත්තම් පොඩ්ඩක් සද්ද නැතුව ඉනවාකො, මේවා තේරෙන්නේ නැහැ. හැබැයි මහ බැංකුව නිහඬව හිටියා මේ වෙලාවේ. 1971 මහ ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා මුදල් ඇමතිවරයා හැටියට වැඩ කරනකොට එතුමා මහ බැංකුවට ගිහිල්ලා කතාවක් කරා. එයා මුදල් ඇමති. හැබැයි මහ බැංකුවට ගිහිල්ලා කිව්වේ මෙහෙමයි. මහ බැංකුවේ වගකීම රජයට ප්‍රශංසා කිරීම, වර්ණනා කිරීම නෙවෙයි. තමාගේ රාජකාරිය සහ වගකීම තමයි ඉතා අපක්ෂපාතීව රජය හරි මගට යොමු කිරීම. හැබැයි කනගාටුයි කියන්නේ අපේ මහ බැංකුව රජය වෙනුවෙන් කඩේ යනවා. ඒක තමයි දුකම දේ. මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා, මහ බැංකුවේ අධිපතිවරයා මාව මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හදාරනකොට මට ඉගැන්වුවා. මම කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය කරනකොට ආර්ථික විද්‍යාව පිළිබඳව එතුමා මට ඉගැන්වුවා. මම එතුමාට ගරු කරනවා. හැබැයි එතුමා ගෙනියන අර යල් පැනපු අතාර්කික අසාර්ථක ප්‍රතිපත්ති අපි අනුමත කරන්නේ නැහැ. ඒක අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මොකද මහාචාර්යතුමා මහ බැංකුවේ අධිපතිවරයා කියනවා මගේ වෙලාවෙන් ගන්න එපා ප්ලීස්. ඔබතුමාලාගේ ආණ්ඩුව කාලේ අර්ජුන මහේන්ද්‍රන් ආණ්ඩුවට කඩේ ගියේ නැද්ද? මහ බැංකුව මංකොල්ල සිද්ධ වුණේ ඒ කාලේ නෙවෙයිද? දැන් ඔබතුමාලා ඒ තර්කයේ නේද? දැන් ඔබතුමා උත්තරේ දෙන්න. දැන් හරිනේ යා කිව්වනේ මන්ත්‍රීතුමනි, මහාචාර්යතුමා 2021 ජූනි මාසේ 28 වෙනිදා එතුමා ප්‍රකාශයක් කරනවා, නිල ප්‍රකාශයක්. මේ රටේ විදේශ විනිමය අර්බුදයක් අද වෙනකොට පවතින්නේ නැහැ. මේ වෙනකොට දේශපාලඥයෝ, සමපේක්ෂකයෝ, මාධ්‍යකරුවෝ බිල්ලෝ මවනවායි කියලා. මේ රටේ විදේශ අර්බුදයක් තියෙනවා කියන එක කවුරුත් දන්නවා. පොඩි දරුවෙකුට වුණත් දන්නවා. ඇත්තටම නොමල ගෙදරකින් අබෑටයක් හොයාගන්නවා හා සමානයි අද ලංකාවේ ගෙදරක ඩොලර් නෝට්ටුවක් හොයාගන්න පුළුවන් නම්. ඒක තමයි ඇත්ත තත්ත්වේ. අද ආණ්ඩුව සී බුද්ධියෙන්ද කතා කරන්න කියන එක තමයි මගේ ප්‍රශ්නය. අද ඩොලරයක් 230කට 235කට ගන්න බෑ. ගරු මන්ත්‍රීතුමනි, මේ ආණ්ඩුව ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. මහ බැංකුවේ ලේකන දත්ත අනුවම මංගාව තියෙනවා මේ ලේකණය. මේ ලේකණේ අනුව මට පෙන්වන්න පුළුවන් ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස් ISB ගෙවන්න තියෙන ණය ගත්තම අද සිට මාස 12ක් අතර අවුරුද්ද එක කාල සීමාවක් අතර මුළු විදේශ ණය ගෙවීම් ප්‍රමාණය ගත්තම ලංකාවට මුළු මුදල සහ පොලිය එකතු කරුවම ඩොලර් බිලියන 6ක් අවුරුද්දක් ඇතුළත අපි ගෙවන්න ඕනේ. ඩොලර් බිලියන 6ක්. එතකොට මේ වෙනකොට අපේ එක වසරකට ආනයනවලට ඩොලර් බිලියන 18ක් ඕනේ වෙනවා. 18 බිලියන් ඩොලර්ස්
ආනායන වලට අවම වශයෙන් හැබැයි අපේ අපනායන උපරිමේ ඩොලර් බිලියන 10යි 12යි අතර හිර වෙලා තියෙන්නේ එතකොට එතනත් ඩොලර් බිලියන 6ක පරතරයක් තියෙනවා 6යි ගත්තම ඩොලර් බිලියන 12 තව විනාඩි 2යි ඔබතුමාට ඩොලර් බිලියන 12යි උතන එතකොට ඒක එකතු කරුවම අපේ විදේශ සංචිතයේ තියෙන ඩොලර් බිලියන 3ක් විතර අපි කොහොමද මේ වසර තුල මේ මේ අර්බුදයට මූණ දෙන්නේ කියලා මම අහන්න කැමතියි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ණය ගෙවන තියෙන ප්‍රමාණය නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මේ මන්ත්‍රීවරු හොඳටම අහගන්න රජය අනුගමනය කරන ණය ගෙවන්න යන වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙල මොකද්ද? මේ ණය ගෙවන්නේ කොහොමද කියලා පිළිබඳව අහනකොට අහගන්න විදේශ විනිමය අර්බුදයක් තියෙන කොහොමද මේ ණය ගෙවන්නේ කියලා කිව්වම නිවාඩ් කබ්‍රාල් මහත්තයා ඉකොනොමි නෙක්ස්ට් එකට මොකද්ද දෙන උත්තරේ අයියෝ ඕක සිම්පල් අපිට ඒක ගෙවා ගන්න පුළුවන් මේක අහගන්න රෙදි ඇඳගෙනද මෙතන ඉන්නේ කියලා කියන්න අපි ඒක සිම්පල් මහතපැල් කාර්යාලය විකුණනවා ග්‍රෑන්ඩ් ඕරියන්ටල් හෝටලය විකුණනවා ට්‍රැක්ටර් සංස්ථාව විකුණනවා කියලා කියනවා මේ තමුන්නාන්සලට අයිතියක් තියනවාද මොවා කියන්න මෙන්න ඔයාලගේම මේ සෞභාග්‍ය දැක්මේ මේ තියෙන්නේ මොකද්ද කියන්නේ ඈ අපි මෙතන කියනවා රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය තුළ ශක්තිමත් පෞද්ගලික අංශයක් මෙන්ම ශක්තිමත් රාජ්‍ය අංශයක්ද පැවතීම අවශ්‍යයි අපේ රාජ්‍ය ව්‍යවසායයන් කිසිසේත් පෞද්ගලීකරණයට ලක් කරන්නේ නැත එහෙමයි මෙතන කියලා තියෙන කිසිසේත් පෞද්ගලීකරණයට ලක් කරන්නේ නැත කියලා කිව්වම දැන් වෙනකොට තමුන්නාන්සලා කියන්නේ තමුන්නාන්සලාගේ වරම මොකද්ද තමුන්නාන්සලාට සදාචාර අයිතියක් නැහැ රටේ අර්බුදයක් විනිමය අර්බුදයක් ඇති කරලා අපේ දේපළ ටික විකුණනවා වරාය නගරයේ චීනියට දුන්නා ගාලු මෝද රක්කර තුනක් ආපු ගමන් චීනියට වික්කා බටහිර පර්යාන්තය ඉන්දියාවට දෙනවා තෙල් පිරිපහදුව දැන් විදේශ බලවේගයකට දෙන්න තෙල් පිරිපහදුව දෙන්න ලෑස්ති එතකොට සෙලෙන්ඩිවා කම්පැනි හදලා ඊයේ පෙරේද පත්‍රයේ හෙඩ්ලයින් එකේ මොකද්ද දාන්නේ ඔමාන් රජයට නැත්තම් කටාර් රජයට අපේ එයාර්ෆෝස් හෙඩ්කෝටර්ස් එක මූලස්ථානය දෙන්න යන ඔමානයට කියලා රෙදි ඇඳගෙනද මේව කතා කරන්නේ එතකොට ඔබතුමාගේ කාලය අවසන් ලංකා ධනමේ වෙස්කෝස් බලාගාරය ඇමරිකාවට දෙනවා ඔබතුමාලගේ රෙදි ඇඳිල්ලකට කතා කරන්නේ හම්බන්තොට වරාය අවුරුදු 198කට දෙනකොට ඔබතුමා රෙදි ඇඳගෙන හිටියේ තේරෙන්නේ නැතුව අර ඔබතුමාගේ කාලය අවසන් LNG එක ස්වභාවික වායු සැපයීම ඇමරිකාවට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා එතකොට රට විකුණලද මේ ණය ටික ගෙවන්න යන්නේ මම අහන්නේ එතකොට කියනවා PB ජයසුන්දර මට විනාඩියයි තව විනාඩියයි PB ජයසුන්දර මහත්තයා කියනවා IMF එකට යන්නේ නැහැ IMF is not the answer දැන් මම කියන්න කැමති විමල් වීරවංශ මහත්තයා එක එක දේවල් කිව්වට එතුමාගේ කටට සීනි දාන්න ඕනේ 2013 එතුමා කිව්වා මේ අපේ ආණ්ඩුවේ ඉන්න ආර්ථික ඝාතකයෝ කියලා එතුමා කිව්වේ නිවාඩ් කබ්‍රාල්ටයි PB ජයසුන්දරටයි PB ජයසුන්දර කියනවා IMF එකට යන්න ඕනේ කියලා හැබැයි නිවාඩ් කබ්‍රාල් කියනවා මේ රටේ දේපළ අපි විකුණලා ඔක්කොම ගෙවනවා කියලා ඒක හරිද මේක සදාචාර අයිතියක් තියනවා ආණ්ඩුවට එහෙම ප්‍රශ්න විසඳන්න මං අහන්නේ අපි IMF එකට ගියාම ඒගොල්ලෝ දෙන පොලිය 100.1යි ඒකත් සහන කාලයක් දෙනවා අවුරුදු ගානක ගෙවන්න හැබැයි ඩොලර් සොප් එක චීනෙන් ගන්නවා බංග්ලාදේශෙන් ගන්නවා ඉන්දියාවෙන් ගන්නවා 110ක් ගෙවන්න වෙනවා පොලිය රටට එතකොට මේගොල්ල බංග්ලාදේශෙන් IMF එකෙන් ඩොලර් මිලියන 708ක් ගන්නවා 100.1කට ඒක අරගෙන අපිට ඩොලර් මිලියන 200ක් දෙනවා 110කට අපේ ආයත ඔළුවක් තියනවාද මේ මොකද්ද අපේ රටට කරන්නේ එතකොට මේ වගේ අර්බුදයක් තියෙනකොට මීටත් එහා අර්බුදයකට තල්ලු කරන මේ ආර්ථික ඝාතකයන්ද අපේ රට පාලනය කරන්න කියලා මම අහන්න කැමතියි මේකෙනුත් ගහන්නේ පොඩි මිනිසුන්ට මොකද අද ඩොලර් එකක් ගන්න ගියාම පොඩි කම්පැනි වලට සමාගම් වලට ගියාම බැංකුවට ඩොලර් නැහැ කියනවා ප්ලාස්ටික් හදන කම්පැනියකට ඖෂධ නිෂ්පාදනයකට කම්පැනියට Tamanට අවශ්‍ය අමුද්‍රව්‍ය वारणेन्तोर अपक्षपाती वार्ताकरणे